අද ධර්ම දේශනාවේ මාතෘකාව මේ සම්බුද්ධ ශාසනයේ පරම නිෂ්ඨාව නිවනයි. එතකොට මේ ධ්‍යාන අභිඥා ලබාගෙන නිවන දක්වා යන ක්‍රමය මේ ශාසනය තුලක් තියෙනවා. හැබැයි බුද්ධ ශාසනයෙන් පිටපැත්තේ ධ්‍යාන ලබන අභිඥා ලබන ක්‍රමයක් තියෙනවා. අසිත කාලදේවල තාපසතුමා, තවත් ඒ කාලේ හිටපු විවිධ ඍෂිවරු, ඒ අයට අභිඥා තිබුණා. බෝසතාණන් වහන්සේ මේ අන්තිම ජීවිතයේ බුද්ධත්වයට කලින් පහළ වෙච්ච කාලවලත් උන්වහන්සේට ධ්‍යාන අභිඥා තිබුණා. ඒ වගේම ධ්‍යාන අභිඥා තිබිච්ච තවත් බොහෝ ඍෂිවරු ඒ කාලෙත් හිටියා. සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 29කින් ගිහිගෙය අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 35න් සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා මේ ලෝකේ කිසිම කෙනෙකුට හම්බ වෙච්ච නැති, හොයාගන්න බැරි වුණේ මේ ගාම්භීර වූ ධර්ම රත්නය අවබෝධ කළා. ඒ අවබෝධය කරන්න කලිනුත් මේ ලෝකේ මේ විවිධ අභිඥා තිබිච්ච ඍෂිවරු හිටියා. ඒ අභිඥාවල්, ඒ ධ්‍යාන මට්ටම් බොහෝම සැපයි කියලා අපි පහුගිය දේශනාවෙත් සිහිපත් කළා. පළවෙනි ධ්‍යාන මට්ටමට වඩා දෙවෙනි ධ්‍යාන මට්ටම ඉතාම ඉහළයි. දෙවෙනි ධ්‍යාන මට්ටමට වඩා තුන්වෙනි ධ්‍යාන මට්ටම ඉතාම ඉහළයි. අපි බෝසතාණන් වහන්සේත් එක අවස්ථාවක සිහිපත් කළා. පළවෙනි ධ්‍යාන මට්ටම ලැබුවට පස්සේ ගිහි ගෙදර තිබිච්ච අප්‍රමාණ පංචකාම සැප උන්වහන්සේට දැනුනේ ලෙඩක් වගේ. දෙවෙනි ධ්‍යාන මට්ටමට ගියාට පස්සේ පළවෙනි ධ්‍යානයේ වැටහුනෙත් ලෙඩක් වගේ කියලා. එතකොට එහෙම එහෙම ධ්‍යාන මට්ටම් කීයක් තියෙනවද? 8ක් තියෙනවා. එතකොට මේ ශාසනයේ ඒ ධ්‍යාන මට්ටම් 8න් නැවතුනේ නැහැ. හැබැයි බුද්ධ ශාසනයෙන් පිට ලබාගත් උතුම්ම ඵලයක් තිබුණා නම් ඒ තමයි මේ 8වෙනි ධ්‍යානයට සමවදින එක. ඊට එහායින් සමවදින්න ධ්‍යානයක් තිබුණේ නැහැ. එතකොට ඊට එහායින් සමවදින දෙයක් තියෙනවා නම් තියෙන්නේ මේ බුද්ධ ආගමේ. ඒ මොකද්ද? මේ 8වෙනි ධ්‍යාන මට්ටමට උඩින් තමයි මේ නිරෝධ සමාපත්තිය කියන එක තියෙන්නේ. ඒ තමයි නිවන. එතකොට නිවන තියෙන්නේ 8වෙනි ධ්‍යාන මට්ටමට වඩා උඩින්. එහෙනම් 8වෙනි ධ්‍යානයට වඩා නිවන සැපයි. ආන් ඒ නිසා මේ නිවන කියන ධර්මතාවය කවදාවත් ශූන්‍ය වෙච්ච දෙයක්, හිස් වෙච්ච දෙයක් නෙමෙයි. අසිත කාලදේවල තාපසතුමා ධ්‍යාන මට්ටම් 8ම තිබුණා. බෝසතාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ බුද්ධත්වයේ ලබන බව දන්නවා. නමුත් තණ්හාවක් තිබුණේ මොකේද? තණ්හාවක් තිබුණා තමන්ගේ 8වෙනි ධ්‍යාන මට්ටමට. වැඩියෙන් හිත ඇලෙන්නේ 8වෙනි ධ්‍යානයට. ආන් ඒ හින්දා මෙරිලා කොහෙද ගියේ? මේ 8වෙනි ධ්‍යානයේ හිත පිහිටවා ගත්ත අය මෙරිලා උපදින්නේ නේව සංඥා නා සංඥා එතනේ කියන බ්‍රහ්ම ලෝකේ. කොච්චර කාලයක් අවශ්‍යද? මහා කල්ප 84,000ක් අවශ්‍යයි. එතකොට මේ අසිත කාලදේවල තාපසතුමා මේ වෙනකොට නේව සංඥා නා සංඥා එතනේ තමයි ඉන්නේ. ඒ එයා හිත පිහිටවා ගත්තේ එතනනේ. නමුත් ඊට වඩා උතුම් සැපයක් මං සඳහන් කළා මේ බුද්ධ ආගමේ තියෙනවා කියලා. ඒකට කිව්වේ නිරෝධ සමාපත්තිය කියලා. නිවන. එතකොට මේ නිවන හම්බ වෙන්නේ කොයි කාලෙද? ඒක හරි වටින කාරණාවක්. අපි නිවන් දකින්නේ කොයි කාලෙද? නිවන හම්බ වෙන්නේ කොයි කාලෙද? කොහෙදිද? අද නම් අපේ කල්පනාව නිවන කයි කාලේ හම්බ වෙයි කියලාද? අපේ කල්පනාව නිවන හම්බ වෙන්නේ මැරුණාම කියලා. ඒක නිසා තමයි කවුරු හරි මැරුණාම අපි නිවන් සැප ලැබේවා කියලා බැන දෙකක් ගන්නෙ. ඒ කියන්නේ බුද්ධ ආගම පිළිබඳව දන්නේවත් නැද්ද කොහෙද? මේ බුද්ධ ආගමේ නිවන හම්බ වෙන්නේ මැරුණාමද? මේක තමයි අනික් ආගමේ බුද්ධ ආගම අතර තියෙන ප්‍රධාන වෙනස්කම් වලින් එකක්.
අනික් හැම ආගමකම දේශනා කළා නම් පරම නිෂ්ඨාව අවසානය ඒක හම්බ වෙන්නේ මරණින් පස්සේ. නමුත් බුද්ධ ආගමේ දේශනා කරපු මේ නිවන හම්බ වෙන්නේ මැරෙන්න කලින්. ඒකයි තියෙන වටිනාකම. ඒකයි තියෙන ශ්‍රේෂ්ඨත්වය. ඒකයි අන් හැම දහමකටම වඩා බුද්ධ ආගමේ තියෙන විශිෂ්ටත්වය. මැරෙන්න කලින් හම්බ වෙන නිවනක් මෙහි තියෙන්නේ. ඒ වුණාට ලෝකේ ඉන්න හුඟක් අය නිවන් දකින්න හරි බයයි. ඇයි ඒ? නිකන් නිවන මොකක්වත් නැති නිකන් හිස්ද කියලා හිතෙනවා. ඉතින් ජීවත් වෙනකොටම හම්බුණා නම් ඒකේ හිස් බවක් තියෙනවද? අපි පින්නතුන්ට මතකද මේ ශාසනයේ රාජ රාජ මහා මාත්‍යාදීන් රජසැප අතෑරලා නිවනට ගියා. රජසැප අතෑරලා මහණ වුණා. ඒ මොකටද? නිවන හොයන්න. ඇමතිවරු සිටුවරු ඒ සම්පත් අතෑරලා මහණ වුණා. ඒ මොකටද? නිවන් හොයන්න. අපි ශාසනයේ මහා පුණ්‍යවන්තයෝ පස් දෙනෙක් හිටියා. ජෝති, ජටිල, මෙන්ඩක আদি වශයෙන් මහා පුණ්‍යවන්තයෝ පස් දෙනෙක් හිටියා. ඒගොල්ලන්ගේ තියෙන සම්පත් ප්‍රමාණය මෙච්චරයි කියලා සීමා කරන්න බෑ. ජෝතිය සිටුතුමා, මේ සිටුවරු කීප දෙනෙක් ගැන මේ ප්‍රාර්ථනාව යටතේ සාකච්ඡා කරන්න වෙනවා. කරුණු පැහැදිලි කරගන්න ඕන නිසා ජෝතිය සිටුතුමාට තිබුණේ මැණික් මාලිගාවක්. සම්පූර්ණ මාලිගාව මැණික්. සත්‍රුවන් වලින් නිර්මාණය වෙලා තියෙනවා. අපේ පොළොවට අපි ওই ටයිල් වර්ග අල්ලනවා වගේ ජෝතිය සිටු මාලිගාවේ බිමට අල්ලලා තිබුණේ මැණික්. බිම බලහම යටට පේන්නේ මහා ප්‍රපාතයක්. බිම්බිසාර රජුගේ එක දවසක් මේ මාලිගාව බලන්නත් ආවා. හැබැයි දොරකඩ හිටගත් රජුරු ඉස්සරහට අඩිය තියන්න හරියට බය වුණා. ඇයි? රජුරු හිතුවා සිටුතුමා මම මෙහාට ගෙන්නලා මේ වලට දාලා මරන්න ලැහැත්තිය කියලා. මොකද උළුවස ගාවෙන් ඉස්සරහ අඩිය අනික් අඩිය ඉස්සරහට තිබ්බනම් මහ වලක්. එහෙනම් රජුරු බයයි අඩිය තියන්න. ඒ වලක් නෙමෙයි ඒ මැණික් වලින් යට පේන හැටි. ඒ නිසා සිටුතුමා කිව්වා මහරජා බය වෙන්න එපා. මගේ පස්සෙන් එන්න කොහෙනම් කියලා ඉස්සරලා සිටුතුමා යනවා. සිටුතුමා වැටෙන්නේ නැති හින්දා රජුරුත් පිටිපස්සෙන් යනවා. වෙනතන ඒ මාලිගාවේ මේ වාගේ පහන් නැහැ. විදුලි පහනුත් නැහැ. අපි දැල්වන තෙල් පහනුත් නැහැ. සිටුතුමාගේ බිසව කවදාවත් මේ ගින්දර දුම කියනව දැකලත් නැහැ. සිටුතුමාගේ බිසව දැක්කේ නැහැ කියලා රජුරුව සඳහන් කරාම සිටුතුමා ගිහිල්ලා බිසවට එන්න කියනවා. රජුරුවන්ගේ ඔටුන්නෙන් නැගින මැණික්වල දුමාරයෙන් පවන් ගන්නකොට ඒ මැණික් වලින් දුමාරයක් ලැබුණා. සිටු දේවියගේ ඇස් දෙකෙන් කඳුළු වැක්කිරෙන්න ගත්තා. රජුරුව ඇහුවා සිටුතුමනි බිසවගේ ඇස් වලින් කඳුළු වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ ඔටුන්නේ තියෙන මැණික් වලින් නැගුණ දුමාරයෙන් ඇගේ ඇස් දරන්න බැරි තරම් වේදනාවට පත් වෙලා ඇති. ඒ කියන්නේ ඇය දුම දැකලම නැද්ද? නෑ ස්වාමීනි. ඇය සැතපෙන්නෙත් මැණික් කොළ එළියෙන්. ඇය අවදි වෙන්නෙත් මැණික් කොළ එළියෙන්. ඇය කෑම උයන්නෙත් මැණික් ගල් උඩ තියලා. ඇය නිදාගන්නේ සැතපෙන්නෙත් මැණික් මාලිගාවකමයි. ඒ නිසා කවදාවත් ගින්දර දැකලා නෑ, දුම් වැදිලා නෑ, පහම් පත්තු කරලා නෑ. ඒ මාලිගාව රැට එළිය කරන්නේ තනිකරම මැණික්. අපිට හිතාගන්නවත් පුළුවන්ද එහෙම මාලිගාවක් කියන්නේ? ඉතින් ඒ කතාව හරි විචිත්‍රයි. නමුත් ඒ කාරණාව දිගට සඳහන් කරන්නේ නැතුව මේ තරම් මැණික් මාලිගාවක ජීවත් වෙච්ච ජෝතිය සිටුතුමා ඒ ඔක්කොම සැප අතහැරලා අපේ බුදුරජාණන් වහන්සේ ගාව මහණ වුණා. ජෝතිය සිටුතුමාගේ සැප මේ බොහොම ටිකයි කිව්වේ. මහණ වුණා. ඒ කියන්නේ එහෙනම් ඒ සැපයට වඩා මේ ශාසනයේ සැප හින්දා අපේ ශාසනයේ හිටපු තව මහසිටුවරු මොන තරම් සම්පත් තිබ්බයි හිටියද? එක සිටුවරේ හිටියා කවදාවත් මහ පොළොවේ පය තියලා නැහැ.
ආන් ඒ හින්දා ඒ සිටුවරයාගේ කකුල් වල යට යටිපතුල් වල ලෝම වෙවිලා තිබුණා. අපි කවදාවත් දකින්නවද යටිපතුලේ ලෝම තියෙන කෙනෙක්? ඇයි මේ යටිපතුලේ ලෝම? මේ රළු පොළොව පාගලාම නැහැ උපන්න දවසේ ඉඳලා. බිම අඩිය තියලා යනවා. ඒ යන්නේ මීට වඩා සිය දහස් ගණනකින් මෘදු සුමුදු පලස් මත තමයි එවිදී. සුවඳ ඇල්හාල් බක් තමයි වළඳන්නේ. ඒ බත උයල මුට්ටියේ කටහිරනකොට මුළු පලාතම සුමුදයි. එහෙම සැප විඳපු අය ඒ සේරම සැප දාලා ඇවිල්ලා මේ ශාසනේ පැවිදි වුණා. ඒ කියන්නේ එහෙනම් ඒ ගිහි ගෙදර තිබිච්ච පංචකාම සැපේට වඩා මේ ශාසනය උගන්වන නිවන ඒ තරම්ම සැපයි කියලා. එතකොට දෙවිවරු බ්‍රහ්මයෝ දැන් මේ කතා කරපු සිටුවරුන්ට වඩා හිතාගන්න බැරි මට්ටමකින් සැප විඳින අය තමයි දෙවියෝ කියලා කියන්නේ. දෙවියන්ට හිතාගන්න බැරි මට්ටමකින් සැප විඳින පිරිසක් තමයි බ්‍රහ්මයෝ කියලා කියන්නේ. ඒ දෙවියොත් මහණ වුණා. බ්‍රහ්මයොත් ශාසනයට ආවා. අපි කොතනවත් ඔය පිටකේවත් අපේ පින්නතුන් මීට කලින් අහපු කිසිම ධර්මදේශනාවකවත් ඇහුවද ගිහි සැප අතහැරලා මහණ වෙච්ච රජෙක් නිවන් දැක්කට පස්සේ නිවන අවබෝධ කළාට පස්සේ මේ නිවනට වඩා ගිහි ගෙදර සැපයි කියලා නිවන දාලා ගෙදර ගියපු කෙනෙක් ගැන එහෙම දෙවියෙක් ගැනවත් එහෙම බ්‍රහ්මයෙක් ගැනවත් අපි අහලා නැහැ. එහෙනම් මේ නිවන ඒ තරම්ම සැපයි කියලානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එතකොට ඒක ලැබෙන්නේ මරුණට පස්සේද? ඒක හම්බ වෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලෙමයි. නමුත් මේ බුද්ධ ආගම තාම අපි බෞද්ධ කියලා කිව්වට අපිට තේරුන්නේ නැද්ද කොහෙද? ඒ හින්දායි මම මුලින් සඳහන් කළේ අපේ කල්පනාව නිවන් හම්බෙන්නේ මරුණාම කියලා. එහෙනම් ජීව මානව ඉන්නකොට මේ ආගමේ පරම නිෂ්ඨාව ප්‍රත්‍යක්ෂ කරගත්තේ ලෝක සත්‍යයට ඒක ප්‍රත්‍යක්ෂ කරලා දුන්නේ එකම ධහමයි ලෝකේ තියෙන්නේ. ඒක ඕන තරම් හඬ නගලා ඕන තැනක කියන්න පුළුවන් ඒ මේ බුද්ධ ආගමේ විතරයි. ආන්ගේ නිවන සාක්ෂාත් කරන්න නම් සියල්ලත් හරින්න ඕනේ, සියල්ලංගෙන් මිදෙන්න ඕනේ. අච්චර සැප තියෙන අටවෙනි ධ්‍යාන මට්ටමට තණ්හාවක් තිබිච්ච අසිත තවුසා ගිහිල්ලා ඉපදුනේ නේව සංඥා නාසඤ්ඤායතන කියන බ්‍රහ්ම ලෝකේ. ඒ කියන්නේ එතන තණ්හාවක් තිබුණානේ. ආන් ඒ අටවෙනි ධ්‍යාන මට්ටමට තියෙන තණ්හාවත් නැති කරහම හම්බ වෙනවා නිරෝධ සමාපත්තිය කියන මේ ශ්‍රේෂ්ඨ ස්ථානේ. ආන් ඒක සාක්ෂාත් කරපු උත්තමයෝ තමයි සරියුත් මහ රහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා, ලක්ෂ ගණන්, කෝටි ගණන්, ප්‍රකෝටි ගණන් අපි කතා කරන රහතන් වහන්සේලා මෙන්න මේ නිරෝධ සමාපත්තිය, මේ නිවන ප්‍රත්‍යක්ෂ කරපු අය. එතකොට ඒ නිවන ප්‍රත්‍යක්ෂ කරගත්ත සරියුත් මහරහතන් වහන්සේට තිබිච්ච සැපය මේ ලෝකේ වර්ණනා කරලා ඉවර කරන්න පුළුවන්ද? ආන් ඒ හින්දා ඒ සැපේ ගැන කොහෙවත්, ඒ සැපේ ගැන ලියවිලා තියෙනවා ධර්මයේ ඕන තරම්. නමුත් අවසාන වෙනකන් ලියන්න වචන නැහැ ලෝකේ. උන්වහන්සේලා මොන තරම් සැනසීමක් භුක්ති විඳින්න ඇද්ද? ආන් ඒ නිසා මේ ත්‍රිපිටකයේ තියෙන උදාන පාළිය කියලා කොටස. ආන් ඒ උදාන පාළියේ සමහර රහතන් වහන්සේලා මේ නිවන සාක්ෂාත් කරගත්තට පස්සේ උන්වහන්සේලාට ඇතිවෙච්ච සතුට ප්‍රකාශ කරපු ප්‍රකාශයන් තමයි උදාන පාළී තියෙන්නේ. ඒවට තමයි උදාන කියලා කියන්නේ. ඒ සතුටු වාක්‍ය. එහෙමනම් ඒ නිවන තමයි ඒ රහතන් වහන්සේලා සාක්ෂාත් කරලා තියෙන්නේ. එහෙනම් ඒක තමයි බුද්ධ ආගමේ නිවන. ඒක කොයිතරම් සැපද? ඒක අපිට තේරෙන්නේ නැහැ. එතෙන්ට ගිහිල්ලා බලන්න ඕනේ නිවන මොන තරම් සැපයිද කියලා. උදාහරණ දෙක තුනක් සඳහන් කළේ ඒකයි. මේ තරම් සැප විඳපු අය ඒ සැපේ දාලා ගියේ නිවන ඊට වඩා සැපින්දයි. නිවන් දැකලා ආපහු හිතුවේ නෑ කිසිම රහතන් වහන්සේ නමක් සිවුරු ඇරලා ගෙදර ගියා කියලා අපි අහලා නෑ. උන්වහන්සේලා ඒ ගිහි සැපේ පුදුම විදිහට
තුච්ච විදිහට නින්දිත විදිහටම ප්‍රතික්ෂේප කෙරුවේ. මෙහි තියෙන සැපේ ඊට වඩා කෝටි ප්‍රකෝටි වාරයකින් නෙමෙයි මුලින් කිව්වේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සැප සහිත නිසායි. අන්න ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ මේ නවාංග පූර්ව විහාර සමාපatti මේ තියෙන සූත්‍රයේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ තමයි දේශනා කරලා තියෙන්නේ. ප්‍රථම ධානයට වඩා දෙවන ධානයේ කොච්චර සැපද, දෙවන ධානයට වඩා තුන්වෙනි ධානයේ කොච්චර සැපද කියන කාරණාව පැහැදිලි කරගෙන ගිහිල්ලා අටවෙනි ධානයට වඩා මේ නිරෝධ සමාපත්තියේ කොච්චර සැපද කියන කාරණා ටික පැහැදිලි කරලා තියෙන අපූර්ව සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ තමයි සඳහන් වෙන්නේ නවාංග පූර්ව විහාර සූත්‍රය. ඊළඟට පින්නතනේ යම් කෙනෙක් මේ හොඳට බණ අහලා තම මෙතන සඳහන් කරනවා විශේෂයෙන් දේවදත්ත ස්වාමීන් වහන්සේ පිළිබඳව නැවත වතාවක් ධ්‍යාන අභිඥා තිබිලත් දේවදත්ත තෙරුන් වහන්සේට මනාව ධර්ම ශ්‍රවණයක් තිබුණේ නැහැ කියලා. ඒ කියන්න හදන්නේ මේ ශාසනයේ මේ බණ අහනවා කියන එක කොච්චර වටිනවද? දේවදත්ත ස්වාමීන් වහන්සේ මොනතරම් සිල්වත්ද, මොනතරම් ගුණවත්ව හිටියද කියන කාරණාව එනකට මෙතන සඳහන් කරනවා. උන්වහන්සේට ධ්‍යාන අභිඥා තිබිලත් හොඳ ධර්ම ශ්‍රවණයක් තිබුණේ නැති නිසා භාග්‍යතුන් වහන්සේ තේරුම් ගන්න දේවදත්ත ස්වාමීන් වහන්සේට බැරි වුණා. අපිට වඩා කොච්චර ඉහළ මට්ටමකද ඉන්නේ? උන්වහන්සේටත් මේ ධ්‍යාන අභිඥා තිබුණා. ඒත් භාග්‍යතුන් වහන්සේ අවබෝධ වුණේ නැහැ. එතකොට පින්නතිනේ මේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේ අපිට කොහේ අවබෝධ කරන්නේ? අභිඥාලාභී උන්වහන්සේට තේරුණෙත් නැත්නම් අපි කොහොමද බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නේ? ශ්‍රද්ධාවේ මට්ටමින්ම විතරයි අපිට භාග්‍යතුන් වහන්සේ ගැන හිතා ගන්න තියෙන්නේ. දේවදත්ත ස්වාමින් වහන්සේට භාග්‍යතුන් වහන්සේ අවබෝධ වුණේ නැති නිසා මේ දේවදත්ත ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ නසන්න තීරණය කළා. නමුත් ඒක කරන්න පුළුවන්ද? ඒක කාටවත් කරන්න බැරි බව අද මේ පින්වතුනුත් දන්නවා. සිද්ධාර්ථ කියන ආත්මය ඉපදුනාට පස්සේ මදුරුවෙකුටවත් හැම සිදුරු කරන්න බෑ. කවදාවත් ඒ ශරීරයෙන් රුධිරේ එහෙම එළියට වහණේ වෙනවද? සිද්ධාර්ථ කියන ආත්මය ඉපදුනාට පස්සේ කිසිම දවසක තථාගත ශරීරයෙන්වත් සිද්ධාර්ථ කුමාරයාගේ ශරීරයෙන්වත් රුධිරේ වහණේ වෙන්නේ නෑ. විශේෂයෙන් සිද්ධාර්ථ කුමාරයාටවත් මදුරුවෙකුටවත් විඳින්න බෑ කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ නම් රුධිරය වහනේ වෙන්නෙම නැහැ. සමහර වෙලාවට අපි අහලා තියෙනවානේ දේවදත්ත ස්වාමීන් වහන්සේ ගලක් පෙරලපු වෙලාවේ ගල්පතුරකින් භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල කැපුණා. එතනින් ලේ නිකුත් වුණා. ලෝහිත උපාදක කර්මය. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීර ධාතුවේ ලේ සෙලවීමේ කර්මය. නමුත් මේ ගල්පතුර වැදිලා කිසිසේත් හැම තුවාල වෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේගේ. එන ගල්පතුර වැදිලා තැලෙනවා. තැලුනහම තැලිච්ච තැනට ලේ එකතු වෙනවා. කවදාවත් ලේ එළියට එන්නේ නෑ. ආන්ගේ ලේ එකතු වෙච්ච නිසා ජීවක වෛද්‍යාචාර්යතුමා තාම දක්ෂ වෛද්‍යවරයෙක්. මොකද සංසාරේ මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලයි තියෙන්නේ ලෞතුරා බුදු කෙනෙකුට වෛද්‍යාචාර්ය කර්මය කරන්න. ආගෙන් සා ඉතාම දක්ෂ වෛද්‍ය ක්‍රමයක් පාවිච්චි කරලා ඉතාම සියුම් සිදුරක් හදලා එතනින් තමයි සත්කම කරන්නේ. කැටි ගෙහිච්චලේ සමනේ වෙන්න එතනින් ශල්‍යකර්ම කරලා බෙහෙත් බඳිනවා. එහෙනම් ලේ බින්දුවක්වත් එළියට නිකුත් වෙන්නේ නැහැ. මදුරුවෙකුටවත් විඳින්න බැරි නම් භාග්‍යතුන් වහන්සේ නසන්න කාටවත් පුළුවන්ද? ඒක හිතාගන්නවත් බැරි දෙයක්. කිසිම දෙවියෙකුට, කිසිම බ්‍රහ්මයෙකුට, කිසිම මාරයෙකුට ළඟාවෙන්නවත් බෑ භාග්‍යතුන් වහන්සේ නසන චේතනාව. ඉතින් ඒක දේවදත්ත ස්වාමීන් වහන්සේට තේරුණාද? මේ අභිඥාලාභින් වහන්සේට ඇයි ඒ තේරුන්නේ නැත්තේ? සංසාරේ හොඳට බණ අහලා තිබුණේ නැහැ. භාවනා කරලා අභිඥා ලැබලා තිබුණා. පෙර බුද්ධාන්තරවලත් උන්වහන්සේ පැවිදි වෙලා හිටියා. පෙර බුද්ධාන්තරවලත් පුදුම ධර්ම දැනුමක් තිබුණා. ඒ ධර්ම දැනුමත් එක්ක ඒ දැනුම පාවිච්චි කළේ භාවනාව සඳහාමයි.
භාවනා කරලාම අභිඥා ලැබුවා. ධර්ම ශ්‍රවණයට උනන්දු වුණා බොහොම බොහොම අඩුයි. මේ ජීවිතේ බණ අහන්න උනන්දුවක් දැක්වේ බොහොම අඩුවෙන් ඇදවීම නැති තරම්. නම් කොයි තරම් හොඳට භාවනා කළාද? අභිඥා ලැබුණේ ඒකයි. නමුත් භාවනා නොකරපු බණ අහපු නැති එකේ අඩුපාඩුව දැන් වෙලා තියෙන විපත කොච්චරද? මහා කල්පයක් අවිච්චි. ඇයි ඒ? භාග්‍යතුන් වහන්සේට කරදරත් කළා, සංඝ බේදය කළා. ඒක තමයි අවිච්චී ප්‍රධාන වශයෙන් සංඝ බේදය කරපු නිසා. එහෙනම් මනා ධර්ම අවබෝධයක් තිබිලා, එතකොට තිබිලා නැහැ. සංඝ බේද කර්මය කළේ ඒකයි. එතකොට භාවනා පැත්තටම යමු වුණා, පණ ඇහුවේ නැහැ. එතකොට අදත් බණ අහන අය බොහොම බොහොම අඩුයි. ඇහුවා උවමනාවෙන් අහන අය අඩුයි. බණ අහන එක ගරු කරන ප්‍රමාණයත් අද හුඟක් අඩුයි. සමහර භාවනා මධ්‍යස්ථානයක අහන්න ලැබෙනවා, ශ්‍රාවකයෝ ගියහම භාවනා කරන්න ශ්‍රාවකයන්ට බණිනවා කියලා. ඇයි ඒ බණින්නේ? ආවද බණ අහලා අහලා මෙතන ඔළුව නරක් කරගෙන කියලා කියනවලු. එතකොට කාටද චෝදනාව? ධර්ම රත්නයට. තිසරණයවත් රැකෙයිද කියලා සැකයි. හැබැයි ඒකේ භයානකකම දන්නවද? ඒ වචනේ කොයිතරම් භයානකද කියන කාරණාවත් හිතාගන්න බෑ. ධර්ම රත්නයට නිග්‍රහ කරන්නම නම්, චෝදනා කරන්නම නම්, ධර්ම රත්නයේ ප්‍රතික්ෂේප කරන්නම නම් ඕනේ නෑ සසරින් එතර යන්න බණ අහන්න ඕනේ නෑ භාවනා කරාම ඇති කියන තැනට ආවා නම්. සමහරලාට ස්වාමීන් වහන්සේ නමක් කිව්වා නම්, උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් කිව්වා නම්, උපසම්පදාව ප්‍රතික්ෂේප වෙන්න පවා තියෙන ඉඩකඩ බොහොම ඉහළයි. ආන් ඒ තරම් බොහොම ගරුයි ධර්ම රත්නයේ ගරු නොකරන එක. ආන් ඒ නිසා ඒ කරුණ හරි බරපතලයි. දැන් බණ අහපු නැති නිසා අපිත් දන්නවා භාග්‍යතුන් වහන්සේ නසන්න බැරි බව. නමුත් දේවදත්ත ස්වාමීන් වහන්සේ නොදන්නා නිසා උන්වහන්සේට ඕන වුණා නොමගින් බුදු වෙන්න. අජාසත් කුමාරයාට කිව්වා, තාත්තා මරලා රජ වෙනින් මම බුදුන් නසලා බුදු වෙන්නක් කියලා. බුදු වෙන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවා කියලාවත් දැනගෙන හිටියේ නැහැ. පාරමිතා සම්පූර්ණ කරන්න ඕන කියන කාරණාවවත් සිහි තිබිලා නැහැ. ඒ හින්දා දුනුවායොත් තෙව්වා, නාලාගිරිත් තෙව්වා, තනියම ගලුත් පෙරළුවා. බුදුන් නසලා බුදු වෙන්න හිතාගෙන. අදත් සමහර කට්ටිය අහනවා බුදු වෙන්න පාරමිතා පුරන්න ඕනෙමද කියලා. එහෙත් රහත් වෙන්නත් පාරමිතා ඕනෙද කියලා. රහත් වෙන්නත් පාරමිතා ඕනේ නැද්ද? රහත් වෙන්නත් පාරමිතා 10ක් සම්පූර්ණ කරන්න ඕනේ. පසේ බුදු වෙන්න නම් පාරමිතා 20ක් සම්පූර්ණ කරන්න ඕනේ. ලෞතර බුදු වෙන්න නම් පාරමිතා 30ක් සම්පූර්ණ කරන්න ඕනේ. දස පාරමිතා 30 ආකාරයකින් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් පුරන්න ඕනේ. පසේ බුදු වෙන්න නම් පාරමිතා උපපාරමිතා වශයෙන් සම්පූර්ණ කරන්න ඕනේ. අරහත් වේ ලබන්න නම් පාරමිතා සම්පූර්ණ කරන්න ඕනේ. එනම් සමහර කෙනෙක් අහනවා පාරමිතත් ඕනේ රහත් වෙන්න කියලා. පාරමිතා ඕනේ නැත්නම් රහත් වෙන්න. පාරමිතා ඕනේ නැත්නම් බුදු වෙන්න. සමහර අය අහනවා බුදු වෙන්න පාරමිතත් ඕනේද කියලා. සමහර අය කියනවා පාරමිතා පිරුවේ නැහැ ඒ බොරු කියන්නේ කියලා. එහෙම කාලයක් තිබිලා නැහැ. එහෙම කියන බුදුවරු තැන් තැන් වල ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් බුද්ධත්වයේ ලබන්න පාරමිතා පූර්ණේ කරන්න ඕනේ නැත්තම් වෙනදී අපි මොකටද රහත් වෙන්න උත්සාහ කරන්නේ? නේද? අපි ඔක්කොම බුදු වෙන්න පුළුවන් පාරමිතා ඕනේ නැත්තම්. එහෙනම් මේ බුද්ධ학ම තේරිලා නැහැ, අවබෝධ කරලා නැහැ, හොයාගන්න උත්සාහ කරලා නැහැ, තේරුම් ගන්න උත්සාහ කරලත් නැහැ. ආන් එහෙම මිත්‍යා දෘෂ්ටියකට පත් වෙච්ච අයට මේ ශාසනය සඳහන් කරන මේ නිවන හරි ඈතයි. අද සමහර වෙලාවට මේ මාර්ගඵල කියන එක අතේ තියාගෙන දෙනවා වාගේ. දවස් 15න් සෝවාන් කරනවා, දවස් 30න් සෝවාන් කරනවා. සමහර තැනක අහන්න ලැබෙනවා මේ
පත්‍රිකාවක් පුරවලා දෙන්න ඕනේ. පත්‍රිකාව පුරවලා දුන්නාම පස්සේ ලියුමක් එනවා එතෙන්ට එන්න කියලා. එතෙන්ට ගියාම දවස් 15න් සෝවක් කරනවා. එහෙම කරන්න පුළුවන් නම් මොනවා කරන්න මොනවා කරන්න බැරිද මේ ශාසනේ? ඒ බුද්ධ ආගමේ නම් නෙමෙයි වෙන ආගමක වෙන්න ඇති. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ එහෙම සඳහන නැහැ. මේ සෝවාන් ආත්ම භාවය සෝවාන් ඵලය ලබනවා කියන එකත් කෙනෙකුට කල්ප කෝටි ප්‍රකෝටි ගණනකින්වත් ලැබෙන්නේ නැති බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ආන් ඒ හින්දානේ අපේ භාග්‍යතුන් වහන්සේ සුබ මානවක හොයාගෙන සුබගේ ගෙදරට වෙන්නේ. දන්නව සුබට මේ ශාසනේ මගපර ලබන්න සසරින් විදෙන්න පින් තියෙනවා. හැබැයි මම සුබට පිහිට වෙන්න ගියොත් සුබගේ තාත්තා ඒ ගෙදර බල්ලෙක් වෙලා ඉපදිලා ඉන්නවා. ඒ බල්ලා මට බුරලවි කියයි. තෝදෙය බමුණා බල්ලෙක් වෙලා ඉපදුනා. ඒ භාග්‍යතුන් වහන්සේට ධර්මරත්නයට මනුස්ස ලෝකේ ඉන්න කාලේ බැනලා. දැන් පුතාට පිහිට වෙන්න එහෙ ගියාම බල්ලා භාග්‍යතුන් වහන්සේට බිරල බල්ලා කොහෙද යන්නේ? බල්ලා අවීචයට යනවා. නමුත් බල්ලා අවීචයට යන එක නෙමෙයි වටින්නේ. සුබ සෝවාන් වෙන එක. ආත්ම කෝටි ප්‍රකෝටි ගානකින්වත් ලැබෙන්නේ නැති සෝවාන් කියන මාර්ගඵලය සුබ ලබනවා නම් භාග්‍යතුන් වහන්සේ ගියාම ඒකයි වටින්නේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මේ සසරින් මිදෙන්න මූලික අඩිතාලම දාගන්න කෙනාටත් පළමු පියවරට එළඹෙන කෙනාටත් ඒ තරම් අනුකම්පා කළේ ඒකේ තරම් දුර්ලභ නිසා. ඉතින් මෙහෙම ලබන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා මම සඳහන් කළේ ඒ නිසා. ඊළඟට පින්නතුනි මේ ශාසනය ඉගැන්නුවා මේ දසවස්තුක සම්මාදිට්ඨියක්. බුද්ධ ආගමට ඇතුල් වෙන්නම මේ සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. අංග 10කින් යුක්ත සම්මාදිට්ඨියක්. මේ සම්මාදිට්ඨිය නැත්තම් ඔහු මේ සම්මා සම්බුද්ධ ශාසනයේ නැමැති මාලිගාවේ දොරටුවටවත් ආපු නැති කෙනෙක්. මේ සම්මාදිට්ඨිය නැත්තම් මොන සම්මාදිට්ඨියද? ඒකට කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය. අංග 10කින් යුක්ත සම්මාදිට්ඨිය ගැන සඳහන් කරනවා. බුද්ධාන්තරයේ නැතත් මේ නුවණ තියෙන අයට තියෙනවා කියලා සිහිපත් කරනවා. මොකද දසවස්තුක සම්මාදිට්ඨිය නුවණ තියෙන අයට තියෙනවා. සඳහන් කරනවා මේ කිසිම විද්‍යාඥයෙක්වත් සමහරලාට පෙර ජීවිතය ගැන කියන්නෙත් නැහැ, පසු ජීවිතය ගැන කියන්නෙත් නැහැ, දානයක විපාක තියෙනවද කියලා ඇහුව විද්‍යාඥයෝ දන්නෙත් නැහැ කියලා. ඒ කියන්නේ විද්‍යාඥයෙකුටවත් මේ සම්මාදිට්ඨිය නැහැ. එහෙනම් බෞද්ධ වෙන අපි දැනගන්න ඕනේ, හැබෑම බෞද්ධයෙක් වෙන්න නම් චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය ලබන්න කලින් මේ දසවස්තුක සම්මාදිට්ඨිය ඒකාන්තයෙන්ම තියෙන්න ඕනේ කියලා. ඒකේ පළවෙනි එක මොකද්ද? අත්ති දින්නම්. පළවෙනි සම්මාදිට්ඨිය තමයි අත්ති දින්නම්. දුන් දේහි විපාක ඇත. කවුද දේශනා කරලා තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේ. අත්ති දින්නම් දුන් දේහි විපාක ඇත. දෙවැනි එක අත්ති ඉට්ටම්, මහා පූජාවේ විපාක ඇත. මහා පූජාවේ විපාක ඇත කියහම දැන් අපිට තේරෙනවා එතකොට මේ සම්මාදිට්ඨියට ඇවිල්ලා නැති අය අපි අතර කොච්චර ඉන්නවද කියලා. සමහර කෙනෙක් මහා පූජාව විවේචනය කරනවා ඔබටත් ඇහිලා ඇති. සමහර කෙනෙක් කියනවා මල් 1000ක් මල් ලක්ෂයක් මොකටද පූජා කරන්නේ කියලා. එක පැත්තකින් පරිසරය විනාශ කරනවා මල් කඩලා, අනිත් පැත්තෙන් ඒ කහල් ගොඩ ගොඩ ගහලා පරිසරය දූෂණය කරනවා මොකටද මල් 1000ක් පූජා කරන්නේ, මොකටද මල් ලක්ෂයක් පූජා කරන්නේ. මුළු පරිසරයම විනාශ කර කර ඇයි 500ක් පත්තු කරන්නේ? ඇයි 584000ක් පූජා කරන්නේ? ඇයි මේ තරම් සුවඳ පූජා කරන්නේ? ඇයි මේ තරම් ලොකු දන් දෙන්නේ? දන් දුන්නට කමන්නේ, මෙච්චරක් දෙන්න ඕනේද? එහෙම අහන අය නැද්ද අපි අතර? ඒගොල්ලෝ කියන්නේ එක පහනක් පූජා කරාම හොඳටම ඇති, එක මලක් පූජා කරාම හොඳටම ඇති, අයියා එච්චර කරන්නේ කියලා. මහා පූජාවේ විපාක ඇත කියලා දේශනා කරපු සම්මාදිට්ඨියක් තියෙනවා. එක මලක් පූජා කරන්න නම් අපි ඉන්න ගේ ඇතුළෙත් පුළුවන්. එක පහනක් නම් අපි ඉන්න ගේ ඇතුළෙත් කොහොමත් පත් වෙනවා.
නමුත් ඒකට අපි මහලොකු කැපකිරීමක් කළාද? කිසිම කැපකිරීමක් කළේ නැහැ. නමුත් 5000ක් පත්තු කරන්න ගියොත් තනියම එක්කෙනෙකුට 5000ක් පත්තු කරන්න පුළුවන්ද? එහෙම පත්තු කරන්න ගියොත් අගට යනකොට මුල් ලෙව්ව ටික නිමිලා. එතකොට ඒකේ සුන්දරත්වය දකින්න පූජාව තියන්න වෙලාවක් පූජාව කරන්න වෙලාවක් අපිට එදාට නැහැ. ආන් ඒ හින්දා 5000ක් පත්තු කරනවා නම් රැකියාවට යන කෙනෙක් නම් දවස් දෙක තුනක්වත් ඒකෙන් නිමාඩු ගන්න වෙනවා. ඒ කොච්චර දේවල් කරන්න ඕනේද? පහන් හොයන්න ඕනේ. පහන් සුද්ධ කරන්න ඕනේ. තෙල් සපයා ගන්න ඕනේ. සමහරට පහන් ගැටවල් හදා ගන්න ඕනේ. මට තනියම මේ පූජාව කරන්නත් බෑ. එතකොට තෙල් වලට විශේෂ වියදමක් කරන්න ඕනේ. පහන් තිර වලට තවත් වියදමක් කරන්න ඕනේ. පහන් වලට තවත් වියදමක් කරන්න ඕනේ. මොනවද මේ? ඔක්කොමත් හේයි. ඒ ඔක්කොම දාන්න. දැන් එතකොට මේ 5000 පත්තු කරන්න අඩු තරමේ මං 10 දිනක්වත් හෙව්වා. ඒ 10 දිනාගෙම මංගාව තියෙන අදහස් ටික තියෙනවානේ. 10 දිනක් හෙව්වත් එක්කෙනෙකුට 500ක් බාර වෙනවා. එහෙනම් 10 දිනක් ගින්වත් මේ වැඩේ කරන්න බෑ. අඩු තරමේ 20ක් 25ක්වත් ඕනේ. එතකොට ඒගොල්ලන්ට නිසි විදිහට කටයුතු පවරන්න මට ප්‍රඥාව තියෙන්න ඕනේ. පහන් වලට තෙල් දාගෙන යන්න ආටද දෙන්නේ. මේ මං හොයාගත්ත 25 එක එක වර්ගයේ පුද්ගලයෝ ඉන්නේ. සැලකිල්ලක් නැහැ, දුවනුව පයින්නවා, දැඟලිල්ල වැඩි, එහෙම අයත් ඉන්නවා. දැන් ඒ අයට තෙල් බෝතලේ දීලා පහන් වලට තෙල් දාන්න කිව්වොත් සමහරලාට තෙල් ටිකක් බිම, පහන් ටිකක් බිම. එහෙනම් ඒකට සුදුසු පුද්ගලයෝ ටික හොයලා ඒක දෙන්න මට විශේෂ ප්‍රඥාවක් තියෙනවා. නමුත් අර අඬගහගත්ත පිරිස සමහරලාට ඒ අයත් පහන් වැටෙන්න පුළුවන්, පහන් කැඩෙන්න පුළුවන්, ඒගොල්ලෝ නොසලකලිමත් වෙන්න පුළුවන්. එතකොට මගේ හිතේ කේන්තියක් එන්නේ නැද්ද? මට කේන්තියක් එනවා. මේ මිනිහට එන්න කිව්ව අපරාධී තව කෙනෙකු ගෙන්න ගන්න තිබ්බා කියලා. ආන් ඒ කේන්තිය මැඩලලා මෛත්‍රිය ඉදිරිපත් කරගන්නත් ඕනේ. එතකොට අතන ප්‍රඥාව දියුණු වෙනවා. මෙතන මෛත්‍රිය පෝෂණය වෙනවා. එතකොට මේ පූජාව කරන්න බොහොම ශ්‍රද්ධාව තියෙන කෙනෙක් නම් හරියටම සීලයක පිහිටලා තමයි මේ පූජාවට එළඹෙන්නේ. මොකද එහෙම වුණොත් තමයි පූජාව අතිශයින්ම මහත්ඵල මහානිසංසදායක වෙන්නේ. එහෙනම් එයා සීලයක පිහිටලා පූජාවට එළඹෙනවා. එතකොට එයා සිල්වත් ගුණවත් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට කරුණු කීයක් මේත් එක්ක සම්පූර්ණ කරනවාද? මගේ අන් කටයුතු ඔක්කොම අතහැරලා දැම්මා. රැකියාවට යනවා නම් ඒක අතහැරලා තියෙන්නේ. හේනට කුඹුරට යනවා නම් ඒ කටයුතු වලින් චුට්ටක් අත මිදුණා. මේ සියලු දේවල්ම මේ පූජාව වෙනුවෙන් අත්හැරියා. එතකොට ඒක මහා පූජාවක්. ආන් ඒ මහා පූජාවකින් තමයි පාරමිතා වැඩෙන්නේ. මෛත්‍රිය වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා, සිල් ගුණ වැඩෙනවා. මේ සියලු දේවල් සම්පූර්ණ වෙන්නේ මහා පූජාවකින්. එක පහනක් පත්තු කරන්න ගියා නම් ඒක වෙන්නේ නැහැ. එහෙනම් මහා පූජාවකින් අත්හැරීම දියුණු වෙනවා. කුඩා පූජාවකින් ඒක වෙන්නේ නැහැ. මහා පූජාවකින් තණ්හාව දුරු වෙනවා. පුංචි පූජාව මහා පූජාවකට සූදානම් වීමක් මිසක් එක පහනක් පත්තු කරලා කවදාවත් තණ්හාව නැති කරන්න බෑ. මල් දහහක් පූජා කරන්න ගියත් එහෙමයි. මල් දහහක් හොයන්න කොච්චර දුක් විඳින්න ඕනේද? ඒක හොදන්න කොච්චර පහන්සි වෙන්න ඕනේද? ඊට පස්සේ පරවෙච්ච මල්, තැලිච්ච මල්, කැඩිච්ච මල් තෝරලා අයින් කරලා හොඳ මල් ටික බේරගන්න කොච්චර දුක් විඳින්න ඕනේද? ඒ පූජාව කරන්න මොනතරම් කැපකිරීමක් කරන්න ඕනේද? එහෙනම් මහා පූජාවේ ආනිසංස බොහොම වැඩි. ආන් ඒකටයි කියන්නේ අත්ති ඉට්ටං මහා පූජාවේ විපාක ඇත කියලා දේශනා කරලා තියෙන නිසා. එහෙනම් අද ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා ධර්ම දේශන අපි අදට මේ විදිහට නිමා කරමු.